ප්‍රාප්‍ර දහය ස්වාධීන පවෘතිී සමගෙන් ඔබහමෝන මම නිමේශ චමත් සංකල්ප. මම යුගන්තීකංකාන භාරච්චයේ ප්‍රථමෙන් දවසන සුම් කළ ප්‍රෘතිී සිරස් පල. කොරෝුණ පොකුරට අදත් නිදහස් අට සිය හතලිස් නවයක්. එක්දහස් හාරසිය තිස් හතරක් සුවහින් ගෙදරයයි. සංචරණ සීමානිසා අපහස්ථාවට පත් භික්‍ෂූන් වාන්සේට වජයෙන් සිව් පසය. ෆල්ගෙන් විිනාශපුූ මූදු සීමාව හැර සෙසුප්‍රදේශවල බිහවර කටයුතු වලට අවස්ථාවක්. කොරෝණාවේ අලුත්පවේද දහස් කරනක් හමුවෙද්දී ව්‍යත්නාමෙන් අලුත්ම එකක් මතුවෙයි. ොரோුණනා ආසාධ යන්ෙ දහස් අටසය හතලෙස් නව දෙනකු අද මැරටින් හඳනා ගැරුණා. එවකේම පසුකයේ දාහතර වැනිද ඉඳන් විසි නමවැනිද වෙනකන්සිද වෝ, කරෝුණා මරන හතලෙස් දෙකක් තහවුරුවිී මතය එක මේ වසෙන් මිය කියපුදත්ගලි නිසාංඛ්‍යාව එක්දහස් හරසිය පහදක්වා ඉහලකයා? මෙරටින් වාර්තාාවන සමස්ත කරන ආසාධතීන් සංඛ්‍යාව එක්ලක්ෂ අසුතුන්දහස් හරසය හතලස් දෙක්. රෝහල් ගතව සහතරමැති ප්‍රතිකාරම අධ්‍යස්ථානවල ආසාධතින් තිස් දහස්සේය දොස් දෙෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. පුද්ගලින් එක්ෂ අහතලස් නවදහස් අටසේ විසි පස්ස දෙෙකු පර්ණ සවේලබ රෝහල් වලින් පිට ගොස්තිබෙනවා නවෙන්න අයුවේද පරේෂනාාරය තුළ කොුණනා රෝගීන් සහ ඇදන්සී කින් යොත් වටු දෙක් සූදානමි කරමින් පතිනවා යිුේද රොහල් තුල කොරුණා ප්‍රතිකා මධ්‍යස්ථාන පිහිටවීමෙන්ම යිුවේද ප්‍රතිකාර ලබදීමට අස්ථාව සැසීම පිළිබඳ. රජ අයුේද වෛදවරන් සගමයේ ප්‍රසාදී පල කරනවා. අපේ වෛද්‍යවරුන් ඉශේෂෙන්ම අයුුවේද හා දේශී වදරුන්? ගරපු ඉල්ලීම් මත අද වෙනවිට අතිකරු ජනාජධපත්තුමා විසින් පිට තීරණයක් කරන්න තියෙනවා රාජ්‍ය ආර්යේද සෞඛ්‍ය සේවාව තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය වට පිටාව සකස් කරන්න කියලා එකගතාවයක් ලබා දීල තියෙනව සෞඛ්‍ය මාත්‍යන්සේ මේ සම්බන්ධයෙන් රෝහල් පණහා පළමු වටය තුළ අරගෙන මේ ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කරන්න කියලා ඒ රෝහල් පණහා තුළ තියෙන මූලික පාසුකම් සංවර්ධනය කරල්ලා තවදුරටත් මේවා කොවිට රෝගීන්ට ප්‍රතිකාර කිීමට හැකි පිටාවක් සහිත මධ්‍යස්ථාන බවට පත්කරලයිඉවරවෙලා අපි ප්‍රතිකාර ක්‍රියාවලිය ආරම්ම කරන්න බලාපොරොත්තුවයෙනවා එළමෙන සතියයිඉදලා. යුගති සංචරන සීම ක්‍රාත්ම කිරීම හේතුවෙන් දානමය පහසුකම් සලසාගැනීමට අපහස්සූ විහාරස්ථානවලට පහසුකම් සලසන්න රජය මෙමෙනකොට පේවර අරගෙන තියෙනවා. ජනනාතිපති ගටාවේ රාජ පක්ෂ මතිතුමාගේ වගේම අග්‍ර අමාත මහින්ද රජ පක්ෂ මහත්මේගේ උපදෙසනුවයි, ප්‍රාේශවය ලේකවරුන් හරහ මේ වැඩ පිළිවෙල ට්‍රයක්ක්්මක කරන්නේ. දානමිල් පහසුකම් සලසාකනීමට අපහසු විහාරස්ථාන්ඩ සඳහා, අදාල ප්‍රාතිේශ්ව ලේකම් කාර්යාල වල සේ නියතු ෞද්ත කටයුතු සමයෝජ්ජක නිධහරියාහරහා. එම්ඹල් පහසුකම් ලබාදීමට වීමතයි. ඒසඳ වශ්‍යතතුරොතුර බද ශසන ආකමිකහා සංකෘතික කඩයුතු අමාත්‍යංශ ලකම්වරයා අතිරේ කළේකම් පාලන අතිරේ කලේකම් සංවර්ත නැබදීමෙන් ඒ සඳහා වශ්‍යතොතුරු ලබා කතහැකි. என் கடியது கொம் சாரிஸ் ஜெனரால் வ அத்தீந்து எவනි பசகம் අவஷ விராரஸ்தாான பெළமந்த தொொத்துரு லாபாக்கனීම ැக்கயாාව පத்தினவா. சஞ்சனு சீமா பனவாயத்தி මෙ கால சீமாவேதி ொசல காாகரண புதுகளின் நீத்தியே ரට சுக்கக்கனமேமிையும் தடிக்கரතිபினவா. கோரோண வியாப்ிய பாரணி සந்தහා ரஜ்ோ எக்கனையானனை වැடுபிலிவிலே எப்பியவ லிசு මෙ அத்தன கொடுக்கனிீ ஆத்தியසිதுவனவா. என்ம் என் திவைனுப்புரா அதுதினேதி சංஞ்சரண நீති உல்லா கணிேக்கரணுுவ மும் கிராப்மக்குவனவா. හන පත් දීගල ත් ර න ේ වැඩේටේ තරම මානයාඩු කරගන්න රකෙර නතුන මන ඒකට යෝග ප . චන ීම ්‍ර ත්මක ද ජනතාවට අ්‍යවශසේවා සැපීමද කණඩව සිද වනවා. අවසර ලබද ඇති ජංගම අලවෙරතහරහා නිවස් වලටම එලවල පලතුරහ අත්‍යවශ්‍ය ද්‍රව ෙදාහරීම සිද වනවා. සංචරන ීම ක්‍රාමක ද අ දිනසිට රජය තිීුණ ය කළ පරදි. දිවෙන පුර ආර්තික මධ්‍යස්ථාන වෘතරතිබනවා. දමුල්ල ආර්ථික මධ්‍යස්ථාන. අදදින එලෝලු කිලෝ ලක්ෂ සිය ඉක්ම වූ ප්‍රමාණයක් ලැබී තිබෙන බව තමයි දඹුල ආර්ථක මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයන් අප සමඟ සඳහන් කළේ මහනුවර ප්‍රධාන මාර්ගයත් තිරිකුණාමලේ ප්‍රධාන මාර්ගයත් සහ අනෙකුත් මාර්ග සියල්ලම්ම එළමුළු ලොරිවලින් පිරිී ඉතිරි ගිහිල්ල තියෙන විත්‍යය මයි අපට දැකැනීමට හැකියාව තිබෙන්නේ. දින දඹුල් ර්ථික මධ්‍යස්ථානය වවා ැවීමට කටයුතු කර තිබුණේ ආර්ථික මධ්‍යස්ථානයේේවකැන්ට සහවැලද ප්‍රජාවට කොරුණා එන්නත ලබාදීමට කටයුතුකිීම හේතුවෙන්.ල් බඩ විතර්‍රියාපරික නෑග ගන්නදැන් මෙතන එල්ලා බලපුවාම මාලමිනිස් තුන්සය බෝංචි දෙසය තක්කල් බෙසීය දැ අපි ගම්වෝල්ට ගල්ලා ගමේ ද්‍රමසයකවාසම්මල විකුණන් දෙයා මිනිස්ස අපිතකෑ ගහන හිතන්නම අපි වැදිිගාට කියයයි පුරුණවා අයි. මීකඩ ආර්ථික ධ්‍යස්ථානයටද පිට පත්වල සිටල් එු ොරි හතුලස් පහක් පමි පමිනති ුා. මෙම එලලු කුඩාල් රතස්සුවක් පමනියෝදාද කනිමින් ග්‍රම්මිය ප්‍රේශව අල කිරීම සිද ව. බෝකදරර්ථ ධ්‍යස්ථාන කටයුද සාහනනි පරිදික්‍රත්මක වනවා. ජනතාවට වශ්‍ය එලු බෙදාහැරීම කටයුතු කඩිනමින් කිරීම සඳහා වැ පිළවල ැසක් ්‍රත්මක. ැපටිපොල ආර්ථක මධ්‍යස්ථානයටද එලවල ොකවිශලවශෙන් ලැීතිබනා. ර්ථ ධ්‍යස්ථානය දින කිහි පේකට හෝ විෘතරීම කොන්ටහාහ පරිභෝකන්ට මහත්සාහයක් බවයි ්‍යාරිකයන් පෙන්වා දෙෙන්නේ. මැත රාජ මාතති ශීන්දරාජ පක්ෂමහතා, අද කැපටිපොල විශේ ාර්ථක මධ්‍යස්ථානේ නිීක්‍ෂණ චාරිකාවක නිරතබනා. ැරි වෙලාවත් අतिරික්්‍යයක් වත් ඕනමද දෙයක් අපිදී ගැනීමට අවසය ලබි ද න අතිකර ජනාති පුතුමාගේ ජංගම සේවාම් පැවැත්වීමට සඳහා අවසර බාදීලතින හැට දවසේ හෑම ිස්වික්ම අක දිස්වක් लेකම්තුමාගේ සහ ප්‍රාදේශය लेකම් තුමාන්ලාට ඕනම කැනකුට කතා කරන්න පුළුවන් කතා කරලා තමන්ට අව්‍ය අවසර පතය ලබාගත යබි අවසරය ලබාගතා අද තිය සහ හෙට දවසේ තිස්සෙක්වැනිදා මේ විදියට ආර්ථික මධ්‍යස්ථාන යුෘත කරනවා වගේම තුන්ව නිදා සහ හතර වැනිදාාත්. මේ ආකාරයටම මේ කටයුත්ත සිද්ධ කරන්න. පෑලියකොඩ මැනින් වවැනිත සංකීරණයේ මෙන්ම, මත්ස අලවි ම අධ්‍යස්ථාන කටයුතුද ඉතා සාර්ථකව සිදුවනවා. අද උදෑසෙන සිටම මේ ස්ථානයට එලවලු තොග ඉතා විශාල ප්‍රමාණයක් ලැබිලතියෙන ආකාරේ අපට දැකගන්නට පුළුවන් වුනා ඒකම අද දවසේ අවසර ලැබෙන්නේ එලවලු තොග රැගෙන යන වෙළඳුන්ට පමණ. ඒනිසා එලවලු තග මිලදී ගැනීමටත් අද මේස්තාානන්ට වෙළඳුන් විශාල ප්‍රමාණයක් පැමිණ සිටින ආකාරයක් අප ම මෙහිදී දක ගන්න පුළුවන් වවා. අතරවයයාගඩ විශාර්ථක මධ්‍යස්ථානයේ වැඩිමිලට එලවලු අලවිකල ්‍යපාරිකයන් වැටලීම මෙහෙමක් පාරිපෝගිආධිකාරිය ්‍රාක්ම කළ සාධාරණ බිලට එලවලු අලවි නොකරන්නේ නම් ලුල් රැත අප සුහරවායමන බවට දෙනුම්දීමෙන් පසු. ව්‍යාපාරිකයන් අඩු මිලට ඒවා අල විකිරීමට පියවරකත්තා. ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණන වාහනවලට,ඒවගේ මාර්තිික මධ්‍යස්ථානවලින් බාන්්ඩ රගෙනයන වාහනවලට, ආර්ථික මධ්‍යස්ථානවලට බාණ්ඩ රැගෙන විත් හිස්වයනවාහනව වට, බාධාවකින් තොරව ගමන් කිරීමට අවස්ථාවල බාදල්ලෙස දිවයිනේ සියුම පොලිස්ාන වෙත පොලිස් මුලස්ාන මගින් දැනුම්දීතිබෙනවා. යම් අවස්ථාවකති පොලිස්වධාරින්න් මෙ වැනි රතයක් නැවැත්ව ඔුන් සනාථ කළ යුත්තේ ඔවන් මෙම බාන්්ඩ රැගනීමට. බාන්්ඩ රැගෙනවිත් අපසු යන බව පමණයි. කෙසේ වෙතත් මෙම ආර්ථික මධ්‍යස්ථාන වෙතින් බා්ඩ ලබා ගන්නා ආයට ඉන් තම ප්‍රදේශවල ඩිලිවරි සේවාවන් පෞත්වාගෙනයාමට හැක අවක් තිබෙන. කොරුණා ව්‍යාපතිය බහුලව පවතින රත්නපුර මහනුුවර සහ යාපනය කියෙන දිස්්්‍රික් වල එන්නත් කරන වැඩසටාන අද ආරම්භ කරුණා. අගේ අතය මහින්ද රජපක්ෂ මහතාත් බාතර දිස්වකේ එන්ඩක් කරන වැඩස්සටහන නිරීක්ෂණය කිරීමට අද එකතුව වනාා. ඒ ව විට කොවිශීලට එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලින් නවලක්ෂ විසි පන්දහස් දෙසියහතලිස් දෙදෙනකු ලබා තිබෙනවා. එමෙන්ම එහිත් දෙවෙන මාතාව පුද්ගලින් තුන් ලක්ෂ හතලිස් තුන්දහස් අටසිය පස්තනකුට ලබාති ඇති බවයි සෞඛමාති්‍යශය සඳහන් කරන්නේ. சைයි ෆම් එතේ පළමු மாතාව පුදගලින් හයලක්ෂෝ එක් දහස් පන්සේ අටදිනෙකු ලාතිාවසයි. එහිත් දෙවන මාත්‍රාව දෙදහස් හරිසේ තිස් පස්තිනෙකු ලබා ීතිබෙනවා ස්පොට්නෙක් ව තේ පළමු මාතාවද, මෙෙට පුදගලින් ාහතරි දහස් නමස්‍යය සූ හතර දෙෙනකුට ලබාදාවවසන්. மாතර වැල්ලබටම මහි රාජපක්ෂ විද්‍යලේ ක්‍රියාත්මක එන්නත් කරන මධ්‍යස්ථානට පැමිණ, ග්‍රමාතිවරයා එහි වැඩ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ සයා බලවා රවාාච නිල දහරී පළත්පාන ආයතනවල සනි පරක්ෂක කම්කරුවන් සෞඛෙන් නොවන අධ්‍යවශ්ට සේවා නිල දහරන්නතුළ පිරිසකට. මෙම මධ්‍යස්ථනයේදී එතුල බාදුන්නා. ග්‍රමාතිවරයා සමක මැතියමතවරන් පිරිසක්ද එන්නත් කරන වැඩසටහන නිරක්‍ෂණයකිරීමට එක්ුණා. මහනුවව ස්වික්කේ දහස් දෙසයකටාසන්න ක්‍රාමිල හරී කොට ාවරනය වන පරිදි මෙම වැඩපිළවල ක්‍රාත්මකයි මැනික්න්න ප්‍රදේශය පැවති එනත් කරන වැඩසටහන නිරේක්ෂණය කිරීමට අමාතය කෙලේ රම්බක් වල හතා දෙෙක්ුණා. දේශපාල අධිකාරයෙන් පහසුකම් සපයාදීම පමණයි කරන්නේ අනිකොත් සියලුම දේවල් වෛද්‍යහන්සය තාක්ෂණ පන්යත්තක්ක කටයුතු ැති නිසා ප දකින ත ැ කිසිම ප්‍රශ්යක් නහදැ රාජනනිල ාරන් සියලද නාමාතක සම යිතක් වන්න ට ුත්ක් වන්න හරි ක්‍රමවේදක . රම තාමත්ම ආදර්ශමත්ලෙ මන ටයුතු වා රය ග පි ගඩ ස ප කිසි ම බ වැඩ පිියල සියටිය සාර්තකයි මොද වාගේද කරන අඇතරම කුර ජනතාවට ගොඩක් කොයිත් දැන් හදිල න එක හි හරි සද ග කර රත යන තත්තේ හැටියට ගැන පිට ලොක සහ න ප ලබ දීම ගැන ගොත් ත්ත වා ම රන්න ඇතරම් පිලට පුුවන් ව බැම ල ට පහක්න ඇතරතුර ටක්ගාලගහගන් කරන්න පුළන් වන ොඩා සීම ගැන. ඒ මටන තු ්‍රක් ප දිස්ශ්‍රකේ දැඩිය අදහනම් කලාපවල සිරන නතාවට අශ්‍ය න්නත් ලබාදීම. අද හෙට සහ නිදදායන දිනවලදීසි දුකරටවා. වදනිල් දහරි කොට අශුදදාහයක ්‍රමිල හරි වසම් ති හයක් අවරනීමට පරිදි එන්නත් ලබාදීම දුකරනවා. අමාත පති්‍රවානි රච්ච මහත්මිය මෙම වැඩ පිළවෙලෙන ීක්ෂණය කලා. යාපනය දීශ්‍රිකයෙන් කෝ ාරෝකින් හුලව හමුවීමත් සම්ක. එම දිස්ශ්‍රික ඩත් කරන වැඩසටහන අද ආරම් කරා. ළමු අදේදී දිස්්‍රික්ිය තුළ පනස් දහසක පිරිසකට එන්නත් ලමතීමට සලසුම් කරතිබෙනවා. අමත නාාවල් වාජපක්ෂ මහතාම මේ න්නත්රන වැඩසිටහන ක්‍රත්මක වූ ප්‍රදේශයට ගන් කරමින් එඒහි කටයුතුස අබැලවා. අමාතේ ගලස් දේවානන්ද මහතාඇතුළ මෙදඇමතවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහපාකිීබනා. නරාහපීට අභාරම්භ විහාරස්ථානයේ ඒ පවති වැඩසිටාන සෞඛ්‍ය මාත්‍යංශය සංධහනය කළ එකක් නොවන පව අමාත්‍ය පවි්‍රාවනි රච්ච මහත්මය පවසනවා. අභ්‍යාරාමේ සිද්ධවෙච්ච සිද්ධිය සෞඛ්‍යාමාත්‍යංශයේ මැදිහත්වීමකින් හෝ සෞඛ්‍ය මාත්‍යංශයේ අනුදැනුමකින් තොරව සිදුවීම. එන්නත් ලබාගැනීම සඳහා එතනට පිරිස් පැමිණෙන බව අපට දැනගන්නට ලැබ. කොවි රෝගය මර්ධනය කරන්න සෙනග එකතුවී. විශාලවශයෙන් බලපාන නිසා හවස පහමාරට පමණ යම් කිසි එන්නත් ප්‍රමාණයක් අපට නිකුත් කිරීමට සිද්ධ වුණ කියන්නට ඕනි මේ නියමිත ක්‍රමවේදයෙන් බැහරව එන්න කරන ක්‍රියාවලිය සිදුකිරීමට කටයුතු කිරීම අපි අමාත්‍ය ක් දයට පතික්ෂේප කරනවා. කෙසේ වෙත් ඇස්තරාසන කායිනතේ දෙවන මාත්‍රාව ලබාදීම, අද තිනෙත් නරාහෙමපිට අබෑරම විහරස්ථානයේද සිදු කරුණ. ශලපිරිසක්ක මස්ථානයට පමිණි සිට ාත්‍ර, සේල තනට වශයෙන්න්නත් නොමතිකම හතුවෙන් නොසන්තාවයක් හටගෙනනුණා. ඒ ැත කියන ේ තර දන්න ඔක් නිසු හ ො ල ක්ක ොලිම ේරම ට ර ග වල්ල ගියා දත් දැන්ගුදේ හයදල ඉන්න අදන්න හිසි. අපිට පස්යාපුක්ොම මෙහ ගහනවා කියලා අරගෙන තියනයි. ජීවිතන ගජියද කාරගපම ගහන පයිාාවෝ ගන්න. ම විතක් පලින් පල අභාවි විතලක්න්න. යාරමනම ත්ති යන්න පට බේරගන්න ගහවන්න. කොලියාපිටය ද කළමුල ශ්‍රීපති මහල්පිරි වனේදීද. என்ன කරන්න ඩසටහන ්‍රාත්්ම කරුණ. ොලාපිටය ග්‍රාමිල්ල ධහරීව සම්තුනක මෙම වැඩසිටහන්න සාර්ථකව ක්‍රාත්මක වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. හම මන්්‍ර මන්්‍රිය හරත්මහතාද එනත් කරන වැඩ පිළිවෙල නිරීක්ෂණයකිරීමට එක්ුණා. කොලියපිිය ආසන අධයාාදාානම් හ කර මයි රකට ත් සිද කර සෞක ස ල් ලබදන්න පුළුවන් උපරීමම සහෝගේ ශක්තිය අපි බාදන ගේම රාජ්‍යි ධානෙන් විදි ගමයින් සියලම ේෂ න ධර ේ ස හම තන් පම මෙසක්රන වැරකරට සාර්ත කරගන්නට අද න ඒ සහෝගේ ලබාදිලතිය. රටබෙ බත් කොෝන එන්නත් ලබාගනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්මින් වටබල් කියපයක් සමඳම සාකච්ා පත්වනවා කියලා අමාත දිනශ ගුණමර්දන මහතා ප්‍රකාශක කනවා කොම දි ්‍රික්ලේ කම්කාරලේ පැත්වන සාච්ාපකෙන් අන්තුරුව මාධ්‍යවත අදහස්තක්වමින් තමයි අමාතවරයා මේ බව ප්‍රකාශ කේ, පක්ෂ පක්ෂ දෙශපානී දැන් කහිපදෙකම සාකච්වයි පස්සේ මධ්‍යවත අහස් දැක්කවා. රජ ගටම විදේශ රටවල් එක් ඒ පිබඳ සාච්ා කරමින් ඉල්ලීම් කරමින් ඒ පිලිමන් තිබෙන අනිත් ආයතන සමගත් ඒ ඉල්ලිීමම කරමය කන්නම කටයතු කන්නව මොකද අපිට අවස්සයි තව එන්නත් ප්‍රමාාණයක් ලබා ගැනීමේ කාර්ය හමර කරන්න. ඉන්නත් කරනේ තියෙන ගැටලුව මිනිස්සු පෝලිග හිලා කලබල වෙන තත්ත්වය. ඒව සම්බන්ධයෙන් කටයුතු කරු හතා කර. මහිතනව මේ විධමත්ව ආණ්ඩුව මේක සිදු කරයි කියෙන නැත්තං ඉතාම බරපතල භානක තත්ව පින්නන්නේ මේ බස් හර ල යෝජ සවදස. ොබ නගරේ ප්‍රදාන සෞඛ්‍ය වයිදන් ධාරිතුමන් ඒ මනිකුත් සෞඛ්‍ය බල බලධහරින් සහ ද ශික්ලේකම්තුමාමගේ පැහදිලි කිරීමම අනුව සංවිධනත්ව වැඩ පිල්ලක් සකස්වලලා නවා මෙතන එකම ප්‍රශ්ත ඉන්න මුල ෝකටම බලපාලාතින වගේ අර ඉල්ලුමට සරලන ප්‍රමාණයට එන්න ප්‍රමාණීති බෙන්නවාව හිකම. ඒක ලැබෙන කොට මේ සැස්ම ක්‍රාත්මග වෙනවා ඩෝටන් ලලාන්න ප්‍රදේශ ජනතාවගේ රපියල් පන්දහ. එක් ලක්ෂ පන්දාහකට පහෝදහදාහකට කොම නගරේ. පාදශයලේකම්කාරයාල හරහා. දෙමනිද සිට එරුපය පන්ද හා ලබාදන්ට කටයුතු කරන. එකකොම නගරි ජීවිතනයගින් තමත් මල් ප්‍රමාණයක් තමයි. මන්න සංක්‍යාවත් වෙනද පඩිිය පනහකින් අඩවෙලා තියෙනො නගේ. පු ප්‍රධානතම හේතුව තමයි. අප ඉතාමත්ම සාර්ථකව ඇස්ට්‍රසනික පලවෙනි මාත්‍රාව එන්නත්කමේ ක්‍රීීම හේතු කරගෙන. එන්නත් ලබා දීමේ වැඩ පිටිවල්ලට දේශවාන් හන්ේෙන් ලබාදිය යුතු සහයත් එන්නත් ක්‍රියවලිය සාර්ථකර ගැනීම සඳහා දී යුතු සහත් පිළිබද තින්දු තීරණවලට එන්න පුළුවන්කම ලැබුණ. ගෙනිගெනීමට ලු, க்ப்ரப ளக்காவே கතාனுவரයාගෙන් அ්‍රாත பීක්ෂණ දෙපார்த்துමන්තුව අ පස්වருේ ප්‍රකාශයක් සටහන් කරගනීමට පமிடியா. මතர டௌக்காவே கிන්න හේතුෙන් ஆපதாාවට லாකු ප්‍රදේශ අවதாනம் කலாපයක්கிறச සலக்கா இன் பாහිர ප්‍රදේශ தேේවර කයුතු සඳහා ්‍යෘத்தකරීමට හටති என் පසු සலசும்යதන බව ராජ மாத்திය காචන ශස කරமாகතා පවසனවා. ජනතිිපත්තුම අග්‍රමාමත්තිතුමත් විේශෂෙන් මට කතා කල්ල කිව්වේ නව කහමුදාව සහ වෙෙරලා ආරක්ෂක බලකාය සහයෝග ඇතිව නාරායතනයත් එවගේ සමුද්‍රිය ආරක්ෂණ අධිකාරරිත් විසින්. ලකුණු කරලා තිබෙන තහනම් කලාපය ආරක්‍ෂා වෙනුවෙන් නවි කමුදත් වෙරලා ආරක්ෂක බලකායත් කටයුතු කර ගමන් හැටදිනෙන් පසුව මේ දීවර කර්මාන්තේ අනනිත් ප්‍රදේශබල කටයුතු කිරීම සඳහා ීගම ප්‍රදේශයටත් කොම දිස්ශ්‍රික් ලතුතරි ශ්‍රික්ෙතඒේ දීව ජනතාවට අවස්ථාවක් ලබානෙක නිසා හැට දවසේ අපි ඒ ආරක්ෂක වැඩපිළිුල සකස්කරටසුව ඇ ලාපොත්තු වන හට දස් වනට නාව කමුදාබත් එක්ක මේ අවදානම් කලාපය කියන එක අපේ වේව පොයින්සලින්ඒ ජ වලින් ලහුණු කරලාඒවගේම ඒ අවට අවශ්‍ය ආරක්ෂාව සඳක්ෂණ යාත්‍රා ප්‍රමාණය වැඩි කරලා දීවර් කටයුතු වෙන්විෙන් සුපුරදු පරිදි අවස්ථාව ලබා දෙන්න අප බලා පොත්තු ක් ස් පල් නවකාවේ රුසියා ජාති ක පිතන්වර ැඳදි සිටන වැල්ලවත්ත ප්‍රදේශේ හෝටලේට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව නිල හරින් ඔහුගගේ මෙමසේ ප්‍රකාශයක්ක් සටහන් කරගෙනනති බෙනවා. නැවේ ලොග සටහ පොත් සහනිකුත් මේ දධියට අදාළව විශාල ලේකන ප්‍රමාණ ඇතිබෙනවා.ඒ අදාළ ලේඛන මේ අවස්සාේද අපපිතාන්වරයා භාරය තිබුණ නැහැ පේ කිතන්වරයා භාරය පවතින් ඒවා නැවේ ඒජතර බාරය තමයි තිය තුට ඒජන්තරයා ාරය තින ලකන හිටනද අපි ලබාද කටයතු කරන්න. එමල් ඒකනත් සමගම ඔහු විසින්න මේ සියලු සිදුවීම සබන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙනවා. කොළඹ රට නුදු මුහදේද ගිනි ගැීම හේතුවෙන් ආපදාවට ලක් ව ක්ස් පල් නවකාවේ ඇති වූ ගින්න මෙව විට බොහෝදුරට පාලනකර ඇති අතර ශ්‍රලංකා නාවික හමු දාව. අදොරක්ත කිරනංේදක නිීක්ෂණ කැමර මින් පසු ගීදින කිහිපේතුලදී ටිකළ දර්ශන අදමා ධදිවතනිකුත් කරුණ. එක්ස් පල් නෞකාවේ සිද්ධිය සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි නීති මේ කටිතු පිබඳ සාකච්ඡාවක් නීතිපතිවරයාගේ ප්‍රධහනත්වයෙන් පැත්වුණ. අදාල ර ජායිතන සියල්ලහිම සහභාගිත්වයෙන් පැවතින් මෙම සාකච්ඡාවට නවිකහමු දාපතිරයාද සහ භාගි වුණ. අද පන්දරනකට නැව තත්ව ඒට ගොඩක්හොඳයි ෙඩ හොට ේ ොහම සු ප්‍රමාණඇතියන්නේ ඒක දුමාරත් අඩුව ගන්නත් අඩුව මහිතන වදස්ගේ පැරකට මේ සම්පරර් පත්න ොල එක මේ සම්න්ධය ඒ වගේ යවුතු කොට්ටසේ සම්න්ද්‍රිය කරනු. පල් නවකාවේ ගනිි ැනීමේ සිද්ධ නිසා පරිසරයට සිදුවන හානි සලකා බල අධිකරණයටට කරුණු වාර්තා කළ අදාල නැව සමාගමින් බන්දි ලබා ගනීමට කටයුතු කරන බව. වරයා හා නාවිිකටයුතුව අමාත්‍ය රහිතාබේ ගුණු වර්දන මතා සඳහන් කළ. අපට පේනවා මේතුළින් යම්යම් හානි සිදුවීම් වෙලාතිීනෝ. අපි දක්කා ඒයේ දවසේද දීවරයෝ ඔයාගේ දැල්ලා පන්නවලට පුළුන් වගේ ද්‍රෞ්යක් බැඳලලා ඒ දැල් විනාශ වෙලා තියනෝ දෙදක්ක. විශේෂෙන්ම මීගමෝගත්තොත් කඩලාන. කලපු ආරක්ෂා කර ගණඩ වෙන. එනිසා තමයි අදදවසදි. ඒ රැස්වීම නීතිපත්තුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක් කළේ ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ තුලින් ඒ හා්ඩි පත්තර හැමක් එනෙකුටම වෙන හානිිය. මේ ආයතනවලින් විශේෂයෙන්ම මේ නැවු සමාගමෙන්. ඒ නවු සමාගමේ රක්ෂණ සමාගමෙන්. අවශ්‍ය නීතියානකූල වැඩ කටියුත්ත කරලා, මේකෙන් අපිට අපේ වෙච්චාලාභය. ිය ගන්න අපි රජයක් කැරට කටයුතු සූදාරම් කරන. මේවර විට කපිතාන්වරයාත් ඒවාගේම අනිකුත් කාර්යමණ්ලයත් කිසිකෙනෙකට රටින් පිට වෙන්න පුළුවන්කමක් ලබන්නේෙනෑ එෙට පූ ාල්මිින්න්තු මංත්‍රී අපත් වී වලපුූජ්‍ය බද්ධකම සමතස්වාමිට් වහන්ේගේ ශ්‍රීදහය පෙළිබඳ ආදාහන කටයුතු බද්ධයගම ආදාහනාකාාරය දිසිදු කරුණා. උන්වහන්සේ අපවත්මන වෙට හැට නවනවියේ පසුුණේ. පුජය බද්ධයගම සමිත ස්වාමීන් වහන්සේ සම්බුද්ධ ශාසනයටත් ශ්‍රලාාංකී දේශපාලනේටත් විශාල සේවා වක්කරති වෙනවා. එක්දහස් නවසේ හැට්ට පහවසරේදී පැවිදිවියයට ඇතුළත් වූ උන්වහන්සේ බද්ධේගම රතනසාර පිරිවනින් මූලික අධ්‍යාපනය හදාරා එක්දහස් නවසේ හැත්තෑ හයදී කැලනීය විශ්වවිද්‍යාලයට ඇතුළත් වනා. වශවිද්‍යාල කාලය තුළ වාමාංශික දේශපාලනයේ නිරත වූ උන්වහන්සේ ගේශුෂ්‍ය භාවය, එක්දහස් නවසිය හැත්තෑ අටවසරේදී අහිමි වනවා. ඉන් පසුවද ක්‍රාකාරී දේශපාලනයේ නිරත වූපු ජ බද්ධේගම සමිතස්වාමින් වහන්සේ එක්දහස් නවසියාසූ හයවසරේදී. ජර්මණිය පැවති තුන්වන ලෝක සංහරධනය පිළිබඳ සම්මන්ත්‍රණයට සහභාගි වන. එංගලන්තේ ලැන් කෙස්ට විශ්වි්‍යයාලයට ඇතුළුව සිය උපාදිහ සම්පූර්ණය කරගත් සමිත ස්වාමින් වහන්සේ එක්දහස් නවසි අනුව එකේදී බද්ධේගම ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව වනා. ්‍ර ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් එක්දහස් නවසේ අනු හතේදී දකුණු පලත්ස භහවටන් වහන්සේ තේරී පත්වනා දෙදහස් එක වසරේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වන උන්වහන්සේ ශ්‍රීලංකා පාර්ලිමේන්තු ඉතිහාසේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රථම භික්ෂුන් වහන්සේ ලෙස ඉතිහාස ගත වුණ පූජ්හ බද්ධේගම සමිත ස්වාමීන් වහන්සේ පෞද්ගලිකරෝ හලකදී අද අලියම අපවත්වනා. කොෝා රෝගය වැලඳීමෙන් පසු ස්වේ ලබූ උන්වහන්සේ හදිසේ ශ්වසන ආභා දෙයක් ඇතිවී රෝහල් ගත කළ බවයි සඳහන් වන්නේ. ආදාහන පූජයොත්සවේ සඳහා අමාත්‍ය රමේෂ් පතිරණ, රාජමාත්‍ය මහන් පිසිල්වා සහ චන්දිම වීරක්කොඩි ඉසුරු දොඩං ගොඩයන පර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ද එක්ක සිටිය. බද්ධේගම ආදාහනාගාරයේදී ආදාහන කටයුතු සිදු කෙරුණේ නිරෝධහන නීතිරිතිවලට අනුකූලවයි. මේ අතර පූජ්්‍යහ බද්ධයකම සමිත ස්වාමීන් වහන්සේගෙන් වමේ කඳවුරටත් සමස්ත රටවැසියාටත් විශාල සේවාවක්සිද වූ. පබ මධ්‍යහ මෝකටෙක් පිමින් අමාත්‍ය වාසුදේව නායකාර මහතා ප්‍රකාශ කළා. ගරු සමිතහිමි පාණන්ගේ අපවත්වීම ගැන අපි බලවත් කම්පනයකට සංවේකයකට පත්වී සිටිමු. වහන්සේ අභිත් එක්ක දේශපාන ජීවිතයට සම්බන්ධ වෙන්නේ අවුරුදු පණහක විතර කාලේකසිට. වටිනා තරිතලක්ෂණ ගුණාංග ගනනාවක් එකට එකතුවෙච්ච වෙනත් චරිතයක් මම මගේ ජීවිතකාලයේ මම දැකනෑ. උන්වහන්සේගේ එඩීතරකම් මේ රටේ ඕනම කෙනෙකුයේ එඩිතරකමට නොදෙවින්නේ අධවිතිය. ජනපති ගම සමක පිළිසන්දර වැඩසටහන පලතරමින්. ද්‍රාමීය නිවාසය එකසිය දක්තුනක් ෙ කිරීමට මෙවෙනකොට සැලසුම් සකස් කරල තියනවා. ජනපති ගමසග පිලිසඳර වැඩ සහන හයවන්න ක්‍රියාත්්ම කරුණ මදිගිරිය ප්‍රේී. ඒ පසුගේ ජනවාරි දහසේව වනදායි. ඒදී ජනතතා විදිරිපත් ක ගැටු කරෙහි ජනාධිපති ගෝටාබේරජ පක්ෂමැතිතුමා ැඩියාව දහනයොමු කලා මෙයනු මැදිරිගිිය ිස්සූපුර දහම්වැව ගම්මාන. නිවාස කසේ දහතුනක් ෙදි කිරීම සඳහා වශ්්‍ය කටයුතු සඇවලීම සඳහහා අමාත්‍ය නාමා රාජි පක්ෂ හතාපියවරගත්තා. දහම් ඇව ගම්මානය අංගසම්පූර්ණ ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම මෙහි අරමුණයි. මාර්ග කිලෝමීටරටක් කාපට් අතුරා සංහර්ධනය කිරීමද මෙ අනෝ සිදුවනවා. නිවාස සංහර්ධනය සහ ආාර බදීම ඇතුළ ව්‍යාපෘති රැසක් මීට සමගම වක්‍රයාාත්මකයි. මෙම අවස්ථාවට මැති මතතිරු ඇතුු පිරික් එක්වසිටිය. න ප තු ර්ගික ක් පනති මර්ගටි ට ල නිවාස මර්්‍යයාන්සය හරහා ගවල් එකසිය දහතුනක් ට ලක්ෂ හයගන නිවා මත්‍යන්ස ධර ද ලබදලා කඩනම නිවාස ගැටලුව වි්තුමක් ලබාද. ගේ ම ොට අවශ ඩ ටි ල හ න් ර ටික ව ද ල ගත්තු ීරට අනු ෝලව ගමන දියුණ ගමන්න ොඩ පත් කර ගම ඉ ගොඩ ර . මනිසුන්ට ගේයක් හදාගඩ සරංවත් තත්වයක් නෑ අපි ගොඩක් ස්තුතුය ඇතුමට අපිට මේ කරන උදවට. ජනතමත් වව ලබට ගවල් ද හ ලයි න ය ට බොහම තන්තව සයි යනත ය හරිසාදන අපට ඉක්ුණු බදෙ කියලාම විසාස කන්න ජන ප මේ ගමට ඇල් අපි පුොරන්දවෙලා ගේ ජවල් හතල දෙනව කියලා ඒකනක හහියක්වගේ අම පිට දොකු පිනක් ඇහ මේ. මෙරට මුහදදුසීමාව උල්ලංඟනය කළ ඉන්දිය දිහිවරයාාප්‍රා හතරක් යළි හරභාය වන්න නාවික හමුදාව සමත්තුනා. මෙමරට මුහද සීමමාව උල්ලංඟනය කිීම ත්සහකළම දිවර අතා හතරහි පුද්ගලින් හතලෙස් දෙෙකුපන සිටි බවයි නවිකහමුදාව සඳහන් කරන්නේ නවිකහමුදාවේ මුර සංචාර හේතුවෙන් ඔවුන්ට මෙරට පැමිීමටනො හැකිවී තිබෙනවා මුහදු මාගෝස්සේ විදේශන් හි සිට නීති විරෝධීව පුද්ගලින් මෙරට පැමිණීම හෙත්තුවෙන් කොරුණවසංගතයේ ්‍යාපතවීම අවධානමක් පවතිනවා. ඒහේත්තුවෙන් නවිකහමුදාව පෑ විසි හතරපුරාම මුර සංචාර වැඩි කළ විරදධී දගලින් රට පැමිණීම වැලක්වීම සඳහා නවික හමුදාව පෑ විසි හතර පුරාම මොරසංචාර වැඩිකරමින් නිරන්තර අවධහනයෙන් පසුවනවා. දෙදහස් විසි දෙක වස්සේ පළමුඹ නිස්්‍රේනියට සිසුන් ඇතුළත් කිරීමේ අයුතුම් පති සහ ඉට අදාළ උපධෙස්පතිරිිකාව බෙවනකොට නිෙකුත් කරල යනවා. අධ්‍යාපන මාත්‍යංශයේ නිෙල වෙබ්බඩවේ වන www.moe.gov.telල්CA වෙත පිවිසීමෙන්. මෙම අයිුම් පත සහ ඊට අදාල උපදෙස් භාගත කළ හැකි. සම්පූර්ණ කළ අයිදුම් පත් අදාළ පාසල් ප්‍රධානන්ට ලබන ජීනි තිස්වැනිදින පෙර ලියාපදිංචි තැපෑලි නොමු කළලුතු බද එම අමාත්‍යංශයේ වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසමගින් ප්‍රාප්‍රේ දහය ස්වාධීනකවටටේ මෙන් නමාවට පක්වනවා. ඔබ ස්ස ්‍රාත්පියයක් අයිුවන්.